සංසාරය හරි අමුතු. ඒක අපිව හසුරුවන විදිය, අපිව ගමන් කරවන විදිය හා මේ භෞතික ලෝකය තුළ ඒ සංසාරය විසින් අපට නිර්මාණය කරන්නා වූ පේන අවසානය හරි පුදුමාකාරයි. මෙතන මේ කුරුළු ගහක් හැදිලා තියෙනවා. මේක හොඳට උසට මහතට වැදිලා. මං අහන්නේ මේක නිෂ්ඨාව මොකද්ද කියලා. මේක නිෂ්ඨාව, මේක විනාශය. එතන මම අහන්නේ මේ කුරුඳු ගහ හැදෙන්නේ කවර තැනක් දක්වාද? මේක විනාශ කරන තැන දක්වා. එක්ක කවුරුහරි මේ ගහ කපනවා, එක්ක ගහ මියනවා. මට ඒතර ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ ගහ අන්තිමට මේ සියලු දේ කරගෙන මේ මල් පිපිලා ගෙඩි හැදිලා කොළ හැදිලා කඳ මහත් වෙලා ලස්සන වෙලා මේ ඔක්කොම කරගත්තේ ඇයි? අර අවසානය සොයාගන්න. කොබලන මාත් එක්ක එක ගාය. ඒ අවසානය සොයාගන්න. දැන් කුරුඳු ගහ ගැන නෙමෙයි තමුන් ගැන හිතන්න. ඔබ කුඩා කාලේ ඉපදුනා, ඉස්කෝලේ ගියා, තරුණෙක් වුණා, ජීවිතයත් එක්ක එකතු වුණා, හැලහැප්පීම් සමුගැනීම් එකතු වීම සමග මිශ්‍ර වූ ජීවිතයක් ඔබ හදාගත්තා. ඒ කුමක් සඳහාද? ඔබ විසින් සොයන ඔබගේ පෙනෙන අවසානය සඳහා. පෙනෙන අවසානය සඳහා. පෙනෙන අවසානයට තනි වචනයක් කියන්න. මරණය. කොබලන තේරිච්චාය. පෙනෙන අවසානයට කියන තනි වචනය තමයි මරණය. මිනිස්සු හැමෝම ජීවිතයේ යම් දේවල් කරන්නේ පෙනෙන අවසානය වෙනකන්. හැමෝම තමන්ගේ ජීවන යාත්‍රාව එක එක පැත්තට හරවන්නේ, මේ ගියර් මාරු කරන්නේ, රිවර්ස් කරන්නේ, වේගය වැඩි කරන්නේ, අඩු කරන්නේ පෙනෙන අවසානයක් වෙනකන්. නමුත් ඔවුන් එක පිළිගන්න සූදානම් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නය. පෙනෙන අවසානය කවුරු හරි පිළිගත්තොත් මම මේ ජීවිතය කරන හැම දෙයක්ම කරන්නේ පෙනෙන අවසානයක් වෙනකන්. මට එකෙන් කවදාකවත් ගැලවෙන්න බෑ. කවුරු හරි පිළිගත්තොත් ඔහු මරණයේ තේරුම් ගත් කෙනෙක් වෙනවා. කවුරු හරි මරණයේ තේරුම් ගත්තොත් ඔහුට සසර තේරෙනවා. අපි ඊයේ පාරෙනකොට අපි දැක්කා තලගොයෙක් අහුවෙලා වාහනයකට. ඔළුව මහුවෙලා තියෙන්නේ. උගේ ඔළුවේ හැම තැනම ලේ ගලනවා. ඌ දඟලනවා. මිනිස්සු වට එකතු වෙලා බලන් ඉන්නවා. මං අහන්නේ තලගොයා එකගේ අම්මගේ බඩෙන් බිත්තරයක් ලෙස ආවේ, පැටියෙක් උනේ, ලොකු උනේ, මහා ලොකු වෙලා මේ සියලු ක්‍රියාකාරකම් කළා අන්තිමට පාරට ආවේ ඇයි කියලා. පෙනෙන අවසානයේ සොයාගන්න. කොබලන්න මාත් එක්ක එකඟ වෙච්ච අය. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ සසර නැවත නැවත ප්‍රාර්ථනා කළ යුතුද කියලා? නෑ. නැවත ඉපදිය යුතුද කියා? නෑ. නැවත ඉපදෙන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්නේ අර පෙනෙන අවසානය පිළිගන්න බය නිසා. පෙනෙන අවසානය ප්‍රතික්ෂේප කරන තාක්කල් ඔබට පවතිනවා නැවත නැවත ඉපදීමක් හා සසරක්.